කොහොමද යාළුවනේ ඔයාලා සාදරයෙන් පිළිගන්න පළතානම YouTube channel එකට මම ආශ්‍රික කෞශල්‍ය මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ මන්්‍යොක්ක එකවලකින් කිලෝ 25ක් ගන්න රහසක් ගැන හරි යාළුවනේ මෙතනදී අපි අඩි දෙකේ දෙකේ ඔයාලා කාර ගන්න ඕනේ එතෙන්දී අපි පොහොරක් විදියට වලට වලේ අඩියට දාන්න කියන්නේ ශාක අපදව ඒ කියන්නේ උදුළු දාලා උදුළු ගාලා ගන්න තනකොළුණක් කමන්නේ මෙතෙන්දී අපි ඊට පස්සේ තව දෙයක් කරන්න ඕනේ ඒ කියන්නේ වැඩි කාලයක් වැඩි කාලෙකින් අස්වැන්නක් ගන්න ඒ කියන්නේ මන්්‍යොක්කා ප්‍රභේදය තමයි තෝරගන්න ඕනේ ඒ කියන්නේ MU 44 MU 22 වගේ නැත්නම් ඔයාලගේ ගමේ ගොඩේ තියෙන දෙයක් උනත් ගන්න. මෙතින්ද මම ඔයාලට පෙන්වන්න ගත්තේ ඒ කියන්නේ MU 44 කියන වැරයිටියේ ලී ටිකක්. මෙතෙන්දී අපි අඩිය කැලි තමයි ගන්න. අඩිය කැලි හතරක් ගන්නවා. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්න හදන රහස තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ දණ්ඩේ අග්‍රස්ත කොටස කට්ටි කියන වැඩක් නැහැ කියලා විසික් කරනවා. ඒ උනාට මම අද කියලා දෙන්න මේ වැඩක් නැහැ කියන දේ किलो 25ක් හදාගන්න කොහොමද ඉස්සෙල්ලාම ඒ කියන්නේ ශාක අපඩවුවේ නැත්තම් තනකොළ ටික අපි මෙහෙම අඩියට දාලා ඉවරලා ඊට උඩින් පස් ටික අපි දාගන්නවා මෙහෙම වල මුදුන් වෙන්න පස් ටික දාගෙන ඉවරලා දා ගන්න ඕනි මේ විදිහට පස් ටික මුදුන් කරලා අපි දා ගන්න ඕනි දැන් වල පුරවගෙන ඉවරලා දැන් ඉනි ටික අපි හිටවන්න හදන්නේ ඉනිටි හිටවනකට හතර මුල්ලෙන් තා හිටවන්න ඕනි සාමාන්‍ය අඩියටම නැතුව මෙහෙම හැඩයට ලී හතරෙන් තුනක් විතර අපි යට කරනවා හොඳයි යාළුවනේ මම දැන් ඔයාලට කියලා දෙන්න එකවලකින් මන්්‍යොක්ක කිලෝ 25ක් ගන්න රහස ඒ කියන්නේ අපි අග්‍රස්ත කොටස තමයි හිටවන්නේ අග්‍රස්ත කොට හිටවනකට අපි පළවෙනි මුදුනේම සාමාන්‍ය මේකේ භාගයක් විතර අඟ ඒ නැත්නම් අඟල් 6ක් විතර යට වෙන විදියට හිටවන්න ඕනි මෙන්න මෙහෙම මේ ආකාරයට අපි හිටව ගන්න ඕනි තියාලෝනේ ගොඩක් දිනේ බලාපොරොත්තු වෙන දෙයක් තමයි දෙයක් හිටවලා හරි දෙයක් වගා කරලා හරි වැඩි අස්සන්නක් ගන්න එක මම ඔයාලට කියලා දුන්නේ එක වලකින් ඒ කියන්නේ එක මන්්‍යොක්ක වලකින් කිලෝ 25ක් හදාගන්නේ කොහොමද කියලා මෙතෙන්දී අපිට ඔයාලට අස්වැන්න ගන්න පුළුවන් මාස 9ක් 10ක් අතර කාලයකින් තමයි. ඉතින් ඔයාලටම බලා ගන්න පුළුවන් මේ මං කියලා දුන්න දේ වැදගත් තමයි. ඔයාලට අනිවාර්යෙන් කිලෝ 25කට වඩා ප්‍රමාණයක් ගන්න පුළුවන් වෙනවා. මම ඒක 100ට 100ක් සහතිකයෙන් තමයි මං කියන්නේ ඔයාලට විශ්වාසෙ ගොඩක් විශ්වාසෙ. ඉතින් මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න අමතක කරන්න එපා. මගේ වීඩියෝ හොඳ නම් ඔයාලගේ යාළුවන්ට මාන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාල හැමෝටම සුබ දවසක්. දිනපතාම මෙවැනි වටිනා වීඩියෝ බලන්න ඕනි නම් අපිට subscribe කරන්න. හැබැයි share කරන්න අමතක කරන්න එපා.